සාමියෝ පස්වරුවක් ප්‍රිය මිත්‍ර මිත්‍රනි. ඉතින් කොහොමද මම හිතන්නේ මේ සතිය මම හිතන්නේ නොවිසල්ලෙන් බලාගෙන ඉන්නේ කියලා විශ්වාස කරනවා. කවුද මේ සතියේ සිකුරාදා දවසේ මානවන මම සඳහා එන්නේ කියන අපේක්ෂාවත් එක්ක. ඉතින් රස දෙන හදක රසකාමිත්වය අපි සැලකිය යුතු කාලයක් දැන් ඔබත් එක්ක ජීවත් වෙනවා, ඔබ අපිත් එක්ක ජීවත් වෙනවා. එන්න එන්න අපේ ගොඩ වැඩි වෙනවා. ඒ කියන්නේ මේ මෙතනට එල ගීත ගායනා කරන පිරිස වගේම සමහරු ඇත්තටම අහලා ඇවිත් ගායනා කරලා යන තත්ත්වයට දැන් පත් වෙලා තියෙනවා. එක්තරා මට්ටමක මෙතනට ඇවිලා යම්කිසි අභියෝගයක් බාර අරගෙන අභියෝගය ජයග්‍රහණය කළා වගේ සමහරුන්ට හිතෙනවා. සමහරු තමන්ගේ රසවින්දනය උදෙසා පෞද්ගලිකත්වයෙන් තම තමන් ගරු කරන ගීතවලට ඒ ගීතඥයින්ට ස්වකීය පහාරේ ප්‍රණාමය පිරිනමන්න මේ අවස්ථාවක් කරගන්නවා. ඒක කුමනක පැත්තකින් හොඳ දෙයක් වෙනවා නම් අපි ඊට හිතසිතින්ම සතුටු වෙනවා. අද මානවන මම හරහා ඔබ හමුවන්නේ කොච්චර වෙලාවක් පත්තු වෙන එකක්ද ඕන කියලා කියලා ඉවරලා ක්ෂේත්‍රයට ඇවිල්ලා වර්තමානයේ මේ තමත්ම දක්ෂ රංගන ශිල්පියෙක් බවට පත් වෙලා ඉන්න, කාර්යබහුල රංගන ශිල්පියෙක් බවට පත් වෙලා ඉන්න. හැබැයි මම පැහැදිලිව දන්නවා ඔහුගේ ඇතුලේ ඔබ මවිතයට පත් කර හැකි ගායන ශිල්පියෙක් ඉන්නවා කියලා. ඒකට හේතුව ඔහු සංගීත ගුරුවරේ නිසා. කොහොමහරි දෛවය ඔහුට එක්තරා මට්ටමක අභිමානයක් කෙනල්ලා දුන්නා වගේ. මේ තමයි හිතවත් සනත් විමලසේන. ඉතින් කොච්චර වෙලාවක් පත් වෙන එකක් දැන් ඕන? දැන් නම් දිගටම පත් වෙලා. දැන් ඒක මේ පළමු සිනමා කැමරාවකට මුණ දුන්න අවස්ථාව. ඔව්, පළවෙනි සිනමා කැමරාවකට මුණ දෙච්ච පළවෙනි අවස්ථාව. ඊට කලින් ටෙලිනාට්‍ය ශේස්ත්‍රේ නම් එකම එක ටෙලිනාට්‍යයක් සමාන දෙකක්. ටෙලිනාට්‍ය දෙකක් එකට සම්බන්ධ වුණා. අපේ නාලන් මෙන්ඩිස් මහත්මයාගේ නෑදෑයු නාට්‍ය සහ ජයන්ත චන්සිරි මහත්මයාගේ රජන ටෙලිනාට්‍යය. මේ සිනමා කැමරාවකට මුණ දෙන්න පළවෙනි අවස්ථාව. ඔව්, එතකොට මේ සංගීත ගුරුවරයාට මොකද වුණේ? සංගීතය නේද මුවම්? ඔව්, ඇත්තට මේව මේ කැලුමේ ජීවිතේම ඇත්තටම මගේ ජීවිතේම මට මං ආසා කරන මං ලැබි බො ගොඩක් ලැබියවක් දක්වන්නේ සංගීතයව තියෙනවා. මම ඒක දන්නේ මේ හැබැයි මම පුංචි කාලේ ඉඳලා ඉගෙන ගත්තේ සංගීතය, නැටුමුත් ඉගෙන ගත්තා. ඊට පස්සේ නාට්‍ය හරං කලාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වුණා. ශේෂ්ත්‍රී රැඳී ඉන්න ඕනේ හින්දා, වේදිකාවේ වැඩිපුර ගත කරන හින්දා දැන් නාට්‍ය හරං කලාව ගුරුවරයෙක් ඉදිරියේ තමයි කටයුතු කරන්නේ. පාසල කොහෙද? පාසල මාළඹේ රාහුල බාලිකා විද්‍යාලයේ. එකම අඳුරගන්න අපේ නාද රෑන පස් දිනක් තමයි මේ මේ විප්ලවීය කටයුත්ත කරේ. ඔය විප්ලවය අපි හැමදාම බලාගෙන ඉන්නවා ආදරෙන් ආසාවෙන්. නෑන කරුණාගේ තමයි මේකේ මේ මේ මූලිකය මේවා තමයි අල්ලගන්න ඕනේ. එතකොට සුපුන් පීරිස්, මලිත් මදුශංක, මේ අනිත් එක්කෙනා. මොකද මේ දැන් මෙයා හින්දා මේ අපිටත් පාර යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ වගේ වැඩ කරන්නේ මේ අනිත් එක්කෙනා ඈනි ෆ්‍රැන්සිස්, අපේ ප්‍රකාශ රණසිංහ. ඉතින් මේ ගිටාරය මූලික කරගත්ත බොහොම සුපැහැදිලි සංගීතයක් තමයි මානවන මම හරහා අපි ප්‍රදානය කරන්නේ. ඒ වගේම ගායකයෝ නොවන අය, නමුත් ඔවුන් ගායකයෝ තමයි ක්ෂේත්‍රයේ පිටතින්, අපි ඔවුන්ව ගෙනලා ඔවුන්ගේ හැකියාවන් අපේ ජනතාවට අපේ කට්ටියට පෙන්වනවා. මේ සෑහෙන පිරිසක් ඉන්න අපේ ප්‍රිය මිත්‍ර මිත්‍රනි, ඔබ පිළිගමු පළමු ගීතය. ඔව්, මේ මම මුල්ම ගීතය විදිහට තෝරගත්තා. අයිය, ඇත්තට මම මේ ගීත හතම ගායනා කරන්න හරි බයෙන් ගායනා කරන්නේ. වෙන සංගුල ගායනා කරනවා වගේ නෙවෙයි දෙරනේ, මේ මානවන මමත් එක්ක ගායනා කරනකොට හරි හරිම ප්‍රවේශමෙන් ගායනා කරන්න ඕනේ. ස්වරයක්වත් වෙනස් වුණොත් එහෙම මේක ඒ මුල් ගායක ගායන ශිල්පියාට හෝ ශිල්පිනියට ඒත් එක්කම නිර්මාණයට දායක වුණු අනිත් අයට අගෞරවයක් වෙන හින්දා එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොන හරි අඩුපාඩුවක් වුණත් ප්‍රේක්ෂකයනි ඔබ හැම දිනාටම සමා වෙන්න කියලා ඉල්ලනවා. පළමු ගීතය මේ ඔව් බණ්ඩාර කේ විජේතුංග මහත්මයා රචනා කරපු ආචාර්ය රෝහණ වීරසිංහයන්
සංගීතවත් කරන ලැබු අපේ සුනිල් ඉදිරිසිංහ මහා ගාන්ධාර්වයාණන් ගායනා කරන ලැබු. ඈ මම කියන්නේ සිංහසොරය. සිංහසොරය හරි හරි. එතුමාගේ මගේ සෙනෙහස මෙතෙක් වේ ගීතේ. පුදුම ආදර ගීතයක්. හරිම ආදරණීය ගීතයක්. ඔව් ඉතින් මේක මම හිතන්නේ ආදරය කරන අයට ආපහු මම කියනවා තවත් වැඩිපුර ආදරය කරන්න හිතෙයි. ආදරය නොකරන අයට මොකද්ද ආදරය කියලා හොයලා බලන්න හිතෙයි. හරි කෙළුමයි දැන් ආදරේ හරියට හඳුනා ගන්න නැති සමහරට තැන් තියෙනවනේ අපේ වර්තමාන සමාජේ. ඉතින් මේ සමහරලාට ආදරය විඳ ගන්න බැරි වෙලා ආදරේ විලාහ විඳ ගන්න බැරි වෙලා ලুকু ගැටළු වලට සමහරට මිනිමරුම් වලට පවපත් වෙනවා. මරාගෙන මරන ආදරේ. ඔව්. හැබැයි මේ තියෙන්නේ ඒ විරහව විඳ ගන්න ශික්ෂණය ඇති කර ගන්න ආදරයක් ගැන. හොඳයි අපි සනත් විමලසිරිව විමර්ශනය කරන්න සූදානම් වෙන්නේ ඔබ බලන්න. ඔහු ගායන විදිය කියන මම විශ්වාසයෙන් කියන්නේ. ඔබ මං යව දන්න නිසා පෞද්ගලිකව අපි අහලා බලමු. නාද සමග අද සනත් විමලසිරි එනම් වෙන්න පටන් ගන්නවා. ප්‍රසන්න දෙයක් ඇහෙනවා අපේ ප්‍රිය මිත්‍රනේ ගෙදරින්ද නේද අනිවාර්යයි මේ ගීතයේ අර ඔබ කැමති කොටසට මමත් කැමතියි මොකද්ද එහෙත් සුහදිනි එහෙත් සුහදිනි
කියන්නේ මේ විරහවක් ගැන තියෙන්නේ. තමන්ගේ පෙම්වතිය තමන් බලන්නේ නෑ, එයා වියෝ වෙලා ගිහිල්ලා. සමහරට මේක තව කෙනෙක් එක්ක එයා විවාහ වෙලා වෙන්න පුළුවන්. නමුත් ජීවිතේ කවදාවත් එයාට අඳුනගන්න බැරි, මැනගන්න බැරි වෙච්චි ප්‍රේමයක් පුද කරපු මේ පෙම්වතා කවදාවත් මේ පෙම්වන්තියට වෛර කරන්නේ නෑ විරහවක් දැනුණා කියලා. එයා තාමත් පෙම්වතියට ආමන්ත්‍රණය කරන්නේ සුහදිනේ කියලා නමේ. මේ ගීතවත් සංගීතවත් කරන ලැබුව අපේ ආදරණීය මේ ආචාර්ය රෝහණ වීරසිංහ මැතිතුමා හරි ලස්සනට ඒ වචනේ තනි කරලා තියෙනවා, හුදකලා කරලා තියෙනවා ගීතය ඇතුලේ. කිසිම ස්වරයකට මේකට හානියක් කරන්න දෙන්නේ නැතුව සංගීතය සම්පූර්ණ නවත්තලා එහෙත් සුහදිනි කියන වචනේ විතරක් හදවතින්ම ප්‍රේක්ෂකයන්ට දැනෙන්න හදිනවා. දැන් මේක මේ සුනිල් අයගේ හඬත් හද පිරිමදෙන හඬක්නේ. ඉතින් මේ 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 පෙම්වතිය කියන්නේ අපි කියන්නේ නාමිකව දන්නවා නම් කවුරු හරි මේ අපි බණ්ඩාර විජේතුංගයන්ගේ පෙම්වතියක් දන්නේ නැහැ. ඔව් එන්නේ. මොකද මේ ඇය අහගෙන හිටියා නම් මේ ඉන්න තැනක නොඉඳ ආපහු එන්න හිතේ. අර මිලින කුසුමක සිහිනක සැඟවිලා යන්නේ ඉස්සෙල්ලා. මෙහිදන් වෙන්න ඉස්සෙල්ලා ඒ අනිවාර්යයි. අනිත් එක මේ මට මේක දැක්කම තව ගීත දෙකක් මතක් වුණා. එකක් තමයි ඒත් බණ්ඩාර විජේතුංගයන් රචනා කළ ගීත, ඇත්තටම හතරක්, තුනක් හතරක්. එකක් තමයි මේ කිසිවක් නොකියන කිසිවක් නොවසන මුනිවත රකින ලඳුනි පබා කල්පිතයක් මැද තනි වූ පමණින් මුව ගොළුඩාගෙන හිඳිනුවෙපා. ඒත් බණ්ඩාර විජේතුංගයන්මයි රචනා කරලා තියෙන්නේ. අනිත් එක වික්‍ර රත්නායකයන් ගායනා කරන සංගවාගනු මැන ඔබෙරුව සොඳුපියේ. තව කෙකුණෙත් ඔබේ මුව මත ගැටෙතයි. ඒ භාෂා විලාශයම මේකෙත් තියෙන්නේ. එක්කම එකයි. එතකොට මේ ගීතේ වගේම තව එකක් මේ තියෙන වික්‍ර රත්නායකයන් ගායනා කරන්නේ. මම හිතන්නේ ආචාර්ය රජන්ත රණසිංහ රචනා කරන්නේ. අනවසරයෙන් සිතට ඇතිලුව සිතින් අවසර පතන ලඳුනේ මගේ අවසන් සුසුම දක්වා ඔබ වාසනා වාසනා. කළුම් අයියා බොහොම සුන්දර රසවතෙක් කියලා තේරෙනවානේ. ඒක මේ කියන්නේ මේ ඇත්තටම මේ අපි ප්‍රීමිතු මිත්‍රයෝ බොහෝ ආගෙන අහන්න මේ ගීත රසවින්දනය කරන විදිහ මේ මම කියන්නේ දැන් දුර්වලයි කියලා. නමුත් වෙනස් කළ යුතුයි. පොඩි විනයක් සහිතව ඇහෙන ගීත ඇහුවොත් අපේ ජීවිතත් විනයකට ඉබේම ඒ මාවතකට අවතීර්ණ වෙනවා. ඕ මේ ගීත කලාව ඇතුලේ තියෙන්නේ ශික්ෂණය, විනය. හැබැයි අර ඒක තියෙන අර සමාජ ශෝධක ගීත කලාව ඇතුලේ කියලා මම විශ්වාස කරනවා. ඒත් එකම කනගාටුවෙන් හරි කියන්න ඕනේ අයි මේ සමාජ නාශක ගීත කලාවකුත් වර්තමානයේ වෙනකොට ලංකාවේ තියෙනවා. ඉතින් මේ ගීත කලාව ඇතුලේ තියෙන්නේ ශික්ෂණය, විනය, තැන්පත් බව, හරි ඖෂධයක් ඒක. හඳුළු හෙලන්නන්ගෙන් සූරා කෑම තමයි වර්තමානයේ තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ගීතයක් රින්ගින් ටෝන් වලට කරන වෙනම ව්‍යාපාර පද්ධතියක් තියෙනවා. හැමෝම නෙමෙයි. ඔව්. ඒ වුන් කරන්නේ පුළුවන් තරම් අඬඇඬියාවන් ගීත බවට පත් කිරීම. මේ එවන ලිපි SMS ගීත බවට පත් කිරීම. නැත්නම් පොලිස් වාර්තා ගීත බවට පත් කිරීම. මහා අඳුනාවක්. ඉතින් ඒ මම නම් ඒ කැමති ඒ ගීත තියෙනකොට මොකද මේ පර්ණ ගීත ටික ආපහු පර්ණ ගීත වෙත ආපහු හැමෝම හැරෙනවා. අර පස්සේ කළා. එකපාරේ නහන්න පුළුවන්. මේක කිවතාවක් ඇසිය හැකි. ඒක තමයි ඒක තමයි. ඒකයි විශේෂත්වය. මේ ඊළඟ ගීතේ යන කලින් ඔබ සාමාන්‍යයෙන් ඔබගේ මේ ඊළඟ මම හිතන්නේ උපාධිය උදෙසා වින්දනය පිළිබඳව තමයි මේ සමීක්ෂණය කරන්නේ. ඔව් ඇත්තටම මේ දවස්වල මම රිසර්ච් එකක් කරගෙන යනවා. මේ ගීත කලාව සහ වින්දනයේ సౌందర్య කලාව ಉಪಯೋಗي කරගෙන අපි පැටවුන්ගේ පාසල් දරුවන්ගේ ශික්ෂණයේ විනය හදන් ආකල්ප සංවර්ධනය කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන් දෙකින් මේක මම උපකල්පනය කරනවා පුළුවන් කියලා පාවිච්චි කරන්න මේක හොයන්න උත්සාහ කරනවා මේකේ පදනමක් යොදාගෙන කොහොමද මේකට මේ අවතීර්ණ වෙන්නේ කියලා මම දැනටමත් ඒකේ ගොඩක් දුර වැඩ කටයුතු අවසන් කරගෙන යනවා මේ ඇත්තටම දැනෙනවා ළමයි වෙනස් වෙනවා අපි ගීතයක් ගායනා කරනකොට ඒ රසවින්දනය කරනකොට දරුවෝ වෙනස් වෙනවා ඒගොල්ලොන්ගේ ශික්ෂණය හැදෙනවා අර පුංචි පැටවුන්ට අපි බයිනවනේ කාල කන්නේ කියනවා ඈ උන්ට කිසි જાතියක් ජම්මෙන් නැහැ උන්ට ආය හදන්න බෑ වර්තමාන පරපුර ඕමම තමයි කියලා අපි බයින්නේ නෑ ඒ ඇයිට විදින්න අවස්ථාවක් ලබා දීලා නැති එකයි ප්‍රශ්නේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ගත්තාම හැමතැනින්ම තියෙන ඒගොල්ලොන් විනාශ කරන පරිසරයක් ඒකෝර මේ
මේ විඳින්න පටන් ගත්තට පස්සේ නැගිටලා යන්නේ අසුන්වල හිම රැඳිලා ඉන්නවා. ඒකට අපි කියන්නේ අපේ භාෂාවෙන් කියන ගල්ටික් වෙලා වගේ. ඒගොල්ලෝ විශ්මයටපත් වෙලා මෙහෙම දෙයක් තියෙනව නේද කියලා. ඒ ඔස්සේ ඊට පස්සේ ළමයි යනවා. ඒක ඇතුලේ තියෙන අර ආත්මීය සංගමය. මොකද ටියුෂන් වලට අරිනෝ වගේම ෆියුෂන් වලටත් අරිනෝ. අනිවාර්යෙන් හරියටම හරි ලස්සන වචනයක්. ටියුෂන් වලින් වැහිලානේ තියෙන ආත්ම. ඔව්. අනිවාර්යෙන් ෆියුෂන් අහන්න සලස්සනන කොච්චර මම මේ කියන කොටස නිකන් අතදා බලන්න අපි දෙමව්පියෝ දරුවන්ට බැන බැන දක්කගෙන යනවා. මම කියන්නේ දක්කගෙන යනවා. ඒ වචනේ සැර වැඩි වුණත් කරන්න දෙයක් නැහැ. ඊළඟ ගීතේ මොකද්ද සනත්? ඊළඟ ගීතය මේ පණ්ඩිත අමරදේවයන්ගේ ගීතය ඔබ තෝරගන්න. ආ තාත්තා වනා. ඔව්. ඔව් මේ ඔබ බිරිඳටත් කිව හැකි ගීතයක්. ඒක නෑ වෙනුවේ. ඈ වෙනුවෙන් කියපු ගීතයක් තමයි ඒක. මේ මම මේ ලස්සන කතාවක් තියෙනවා මේකට. දවසක් මම මේ උදෑසන අවදි වෙන්න බොහොම කම්මැලි විවේකයක් තියෙන දවසකට. මොකද අපි දිවාරය නැතුව වැඩ කරන මිනිස්සු. දවස මට උදේ පාන්දර කතා කරන්න ඕන. උදේ පාන්දර කිව්වට මට පාන්දර 7ට විතර. බබාලා දින්නත් ගෙදර ඉන්නවා. කතා කරන සත්තයි නැගිටින්න බොහොම කලබලයක්. වෙනදා වගේ නෙමෙයි පොඩි වෙන කොමලෙකුත් තියෙනවා මූනේ. මම බල මොකද්ද මේ අමුතු එකක් මොකද කියලා නැගිටලා කිරිබත්තු කියලා තියෙනවා. මගේ කැමැතිම කෑම කිරිබත්. ඉතින් මං ටක් දුවගෙන ගියා ඔෂෙත් දාගෙන මේ කෑම ඉස්සරහ වාඩිලා දැන් තුන් දෙනාම වටේ ඉන්නවා මමත් ඉන්නවා. මං කිරිබත් බෙදාගෙන දැන් කන්න පටන් ගත්ත. පර ගන්නකොට තමයි දැන දැක්කේ මූණවල තුන. කියලා මූණ මගේ මූණ දිහා බලාගෙන ඉන්නවා. මං කිව්වා ඇයි ඇයි වයිෆ් ක නේ කමක් නැහැ නේද පුතේ. අරගොල්ලොත් දැන් ඔන්න බෙදාගෙන කෑවා. වෙනදා වගේ ළඟින් යනකොට මූණට මෙහෙම ගහගෙන යනවා. ටික කීවලා ගිහිල්ලා මේ දවල් කෑමට එනවා. අර උදේ තිබ්බ කොමල ගතිය චුට්ටක් අඩු වෙලා දවල් වෙනකොට පොඩ්ඩක් කමක් නැහැ නේද දුව. අර දෙන්නගෙත් මූණ පොඩ්ඩක් වෙනස් වෙලා රෑ කෑමට වාඩුණාම මේ දෙක පුල් තිබුණේ මේසේ උඩ මේ වෙලා. මොකද්ද ඇයි මං එහා මොකද්ද ප්‍රශ්නේ කියලා කියන්නේ. නින්දට ගියා. මට ඒ දවස් චූටි වැඩක් තිබුණේ චුට්ටක් වෙලා ඇහැරලා හිටියා. 10 අමාරට විතර දුරකථන අමුතුමක් කෙනා මගේ යාළුවෙක්ගේ සමන් කියලා. සනත්ේ ඔව් මල්ලි අක්කිට විශ් කරාද? මොකටද? ඇයි බර්ත්ඩේ එකනේ? ඒකට තමයි දැනගත්තා උදේ ඉඳලා කොමලේ දාගෙන ඉඳින මගින් බර්ත්ඩේ විශ් කරයි කියලා බලාපොරොත්තු වෙන විශ් එක ගන්න. නෑ මිස් වුණානේ. gift එකක් ගන්න යන්න වෙලාවකුත් නෑ. මම කරේ ඇයව බොහොම පරිස්සමෙන් දරුවන්ට ඇහෙන්නේ වෙන්න කූද්දගෙන ඇවිල්ලා මගේ සාලේ මැද වාඩි කරව ලැස් වහලා මගේ හාමෝනියම් එක තියන් සර්පිනව තියලා මම මේ ගීතේ ගායනා කරා. පළවෙනි වචන ටික කියනකොට ඇගේ නෙතු කෙවෙනි කඳුළු කැටවලින් මොර කරන්නට පටන් ගන්නවා. දෙවෙනි පේලි ටික කියනකොට කඳුළු කැටවල මොර කරපු අර මේ නෙත් කෙවෙනි මොර කරපු කඳුළු කැට රූරා ගලා බහින්න පටන් ගන්නවා. තුන්වෙනි පේලි ටික කියනකොට අර වික්ටර් රත්නායකයන්ගේ තියෙන මේ දෙයදර විලිකුන් සුරත්පලේ ගීතේ මල්ලාරජි මාතේ දෙයදර විලිකුන් සුරත්පලේ වගේ අර දෙතොල් සුරත්පලයක් වගේ වෙලා පිපිරෙන්න ඔන්න මෙන්න වෙච්ච එකි බින්දලා අඬන්න පටන් ගත්තා. එයාගේ ජීවිතේ යාට ලැබිච්ච ලොකුම සුන්දරතම තෑග්ග එක තමයි බර්ත්ඩේ එකට හම්බෙච්ච එක. මේ තමයි ඒ ගීතේ. ඔව් ආදරේ කරන්නන්ට මම හිතන්නේ මේ හොඳ පාඩමක් කියලා. ඔබ හොඳ ගුරුවරෙක්නේ. ඒ වගේම මේ ගුරුකම් මම හිතන්නේ මේ හැමෝටම පිළිထන්නෙත් නැහැ. ගුරුවරෙක්ට ගුරුවරයෙක් වීම නළුකමටත් අතිශය වැදගත්. ඔව් අච්චිය. ගායකයෙකු වීම මේ මහාචාර්ය සුනිල්ලාටත් මේවා ලියන්නේ කොහොමද කියලා මට හිතාගන්නත් බැහැ. හිතාගන්නත් බැහැ. තාම තනිකඩව ජීවත් වෙමි. ඒක තමයි මේ මම හිතන්නේ පරිචය නේද? මේ ජීවිතේ ලබාගත් අත්දැකීම් සොයා යෑම කියවීම මේක ඇතුළේ තියෙන විදග්ධ බව. සුනිල්ලාර රත්නයන් වගේ මහා ශ්‍රේෂ්ඨ මහඳුරන් ඉති අපේ ගීත කලාවට හරි ගෞරවයක්. රෝණ විරසිංහන් දෙනවා ඉස්සරහට. අපෝ රෝණ විරසිංහන්. මේ ගීතේ හැම පඬිත් අමරදේවයන් ගැයු කීය. දැන් අර මොහොතම සිහිපත් කරගන්න.
ඔබත් මේ මොහොතක් තියෙනවා නම් මේ ප්‍රියමිත්‍ර මිත්‍රනි ඔබත් එය සිහිපත් කරගන්න. අයි ඇත්තටම මේ ගීතයක් අහනකොට ඒ ගීතේ අනුභූතිය තමන්ගේ කරගත්තාම ඒක ෆීල් වෙනවා වැඩිනේ. ඔන්න සරත් විමලසිරි තමන්ගේ බිරිඳට ගැයූ ගීතේ මේක පණ්ඩිත අමරදේවයන්ගේ ගීතයක් අපි ඔක්කොටම පොදුයි. අපි අහලා බලමු. විශාල අත්පොසන්න අධ්‍යක් හිතේ මේ මම කියන්නේ මැඩ පවත්ත ගන්න බැරි මට්ටමේ අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැඟී ළඟින් හිඳ මගේ හිස සිඹින සඳ මං හිතන්නේ මෙය මේ ගෙදරක අර උඩින් සමහරලාට ගහලා තියෙන මෙම නිවසට බුදු සරණ ඒ වගේ ගියේ ඇතුළට පේන මේ කොටස ගහගත්තා නම් මොකක් හරි ටයිටල් කරලා මේ නේද අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැඟේ ළඟින් හිඳ මගේ හිස සිඹින සඳ ජීවිතේ කිසිම දවසක යුග ජීවිතේ රණ්ඩුවක් නම් ඇති වෙන්නේ නැහැ අනිවාර්යෙන් ඕකේ හොඳයි අපි ඉක්මනින් විරාමයකට යනවා අපිට තව කාලය ඉතුරු කරගන්න ඕන නිසා මේ කමෙන්ට්ස් උත් තියෙනවා අදහස් සුදාසුත් අපි ඒවත් පස්සේ කතා කරමු ප්‍රිය මිත්‍ර මිත්‍රනි පොඩි අවසරයක් දෙන්න අපි ආපහු ඔබ ගාවට එනවා novana ma
මම. ඉතින් ප්‍රියතර මිත්‍රමිත්‍රනි සනත් විමලසිරි එක්ක අපි අද මේ සන්ධ්‍යා යාමේ සිකුරාදා රාත්‍රිය ගත කරන්නේ. දැන් ඔබ මුල් ගීත දෙක ඇහුවා නම් අනිවාර්යෙන් කොහෙවත් යන්නේ නැතුව එකත් පස්ස ඔතන ඉන්න බවට කිසිම සැකයක් නැහැ. දැන් මේ ඊළඟ ගීතේ යන කලින් ගම කොහෙද? ගම මාතලේ. මාතලේ කොල්ලෙක්. මාතලේ කොල්ලෙක්. මේ මේ කොළඹට සංක්‍රමණය වෙන්නේ කොහොමද? ඔව් මේ මාතලේ ශාන්තුම සිද්දේ මම මුලින්ම ඉගෙන ගත්තේ කුරුණෑගල වැවුඩ මධ්‍යම මහාවිද්‍යාලේ. ඊට පස්සේ මාතලේ මහවැළ ඩීඑම් ගුණරත්න මහාවිද්‍යාලේ ඉගෙන ගත්තා. ඊට පස්සේ මාතලේ ශාන්තුම සිද්දේලින් පස්සේ කිංග්ස්වුඩ් විද්‍යාලයට එනවා මම මහනුවර. කිංග්ස්වුඩ් විද්‍යාලයේදී මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් සනිටුහන නිර්මාණය වෙනවා. ඒ තමයි මම වේදිකා නාට්‍ය වලට එකතු වීම. ඒක මට උදා කරලා දුන්නේ මංගල වංශේකර කියන අපේ ආදරණීය හිතවතා, දැන් යුද හමුදාවේ ඉහළ නිලයක නිලලා ඉන්න කෙනෙක්. ඉතින් එතුමා මට මේ අවස්ථාව ලබා දුන්නාට පස්සේ මේ මුල්ම නාට්‍යයට පස්සේ මට අවස්ථාවක් ලැබෙනවා මේ මගේ ක්‍රිෂාන්ති කියලා නෑන කෙනෙක් ඇප්ලිකේෂන් එකක් දැලා, මම දාලා නෙවෙයි ඇප්ලිකේෂන් එකක් දැලා, මහාචාර්ය ඉදිරිවි සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කණ්ඩායමට මේක ඉන්ටර්වියු එකකින් මම පාස් වෙනවා. ඊට පස්සේ සරච්චන්ද මහත්මයාගේ නාට්‍ය වලට අවතීර්ණ වෙනවා 1992 වසරේදී. ඒ සඳහා තමයි කොළඹ එන්නේ. ඊට පස්සේ මෙහෙම ඇවිත් යනවා කොළඹ එනවා, මාව ගිහිල්ලා රෑ දෙගොඩ හරි ජාමේ කොටුවෙන් බස්සනවා, ආපහු මාදලේට යනවා. මම පහු දවුදේ 8-9 වෙනකොට අයියනවා. අයියනවා මම ඇවිල්ලා ඉඳලා ඉඳලා ගයන් ගණකදාර කියන අපේ ආදරණීය සංගීත වේදියානන් මට කතා කරලා කියන මල්ලි හුම යන්න එන්න බෑ නේද වරින් මං ගාව හිටපන් ඇවිල්ලා මගේ කාමරයක් තියෙනවා වරින් කියලා මට එන්න අවස්ථාව ලබා දීලා. බොහොම ඒ දවස්වල එහෙම සල්ලි අතපත ගාන කෙනෙක් නෙවෙයි නාට්‍ය වලට ගියාට, හැබැයි එයාගේ කෑම එක භාගයක් මට දීලා අඩු ප්‍රමාණය එයා කාලා හොඳම මිත්‍රේ මට කොළඹ කියලා දුන්නේ, මිනිස්සු ගැන කියලා දුන්න බොහොම ආදරණීය කලාකරුවෙක් විදිහට මම ගෑන් බලන් ඉන්න උන මම හිතන්නේ හඳුලක් ඒ කියලා මම හිතනවා. මොකද එහෙම මතක් කරන්න එයා එහෙම කෙනෙක් තමයි යාට මේ එහෙම පුළුවන් වීම එහෙම කෙනෙක්ව අගය කරන්න බය නැතුව අවංකව නෑ. ඒක ඒ ජීවිතේ ඇත්ත එක ජීවත් වෙනකොට එහෙම වෙනවා නේද? මේක මේ බෝ කරගත යුතු හොඳ පුරුදු මේවා අපි හැමෝම. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. දැන් මට මේ ඔබ පෙනුනේ ඒ බකවාණි ඔබ මුල් ඔය රංගපාන අවදී ශ්‍රී ලංකාවේ පොඩි අමීර් ඛාන් රූපයක්. ඔබ මේ අපේ ප්‍රීමිතු මිත්‍ර හොයලා බලන්න කැමත්සිය කැමත් ටක්කින චිත්‍රපටයේ මේ ඔබ විදිහමයි ජුහි චාවලාත් එක්ක පළවෙනි ඒ කාලේ නෙමෙයි දැන්ටත් ඉතින් පොඩ්ඩක් මේ පැත්තට යන්න පුළුවන් වුණා. අමීර් ඛාන් ඉදිමිලා වගේ. ඒ කියන්නේ මේ එහෙම එකක් ඒ කාලේ පොඩ්ඩක් මේ ඊට කිට්ටු රූප මෙහෙ හොයන්න පටන් ගත්ත කාලයක් තිබුණා. හොඳයි ඊළඟ ගීතය කරා අපි යනවා මෙන්න පෙම්බර සනාමගි. කරුණාත් නබේ සීග්‍රයන් ගිබුම සුමියුරු පදවැලක්. ඒකට මියුරු තනුවක් කිදුව අපේ PLA සෝම්පාල මේ සංගීත වේදියාන. PLA සෝම්පාලෙන් හදපු තනුවට තමයි ගීතය රචනා කරලා තියෙන්නේ. ඔව්. මේක මේ සුගත පාලසිංහ රත්යාපාගේ පෙම්බර මදු චිත්‍රපටේ ලංකාවේ අවසානයන් දෙකක් තියෙන එකම චිත්‍රපටය. පළවෙනි දවසේ ඒ කියන්නේ 2:30 චිත්‍රපටේ තියෙන කේදාන්තයක්. ඒ කියන්නේ විජය කුමාරතුංගයන් රට හැර යනවා. අනිත් එකේ තියෙන සුකාන්තයක්. අනිත් චිත්‍රපටේ. ඒ කියන්නේ එකම චිත්‍රපටේ අවසාන දෙකක්. එතකොට ෆිනිෂින් එන්ඩින් දෙකක්. අනිත් එකේ විජය කුමාරතුංගයන් කොහෙවත් යන්නේ මාල්ලි ෆොන්සේකාගේ පෙම්බර මදුත් එක්ක. මේ ජීවත් වෙනවා. ඉතින් ගීතා කුමාරසිංහම මේ චිත්‍රපටේ රඟපෑ මහ විශාල ආන්දෝලනයක් කරපු චිත්‍රපටය. ප්‍රේමසිරි කේමදාසයන් සම්බන්ධ වෙනවා සංගීතයට. සංගීතයට. ඒතර මේ PLA සෝම්පාලෙන් පොඩි මේ ආරංචි මාර්ග අනුව මම දැනගන්නේ මේ හින්දි ගීතයක් අනුව තමයි මේක මේ රචනා කරන්නේ. පස්සේ වික්‍රය කියන්න බෑ කියපුවම ස්වතන්ත්‍ර නිර්මාණයක් බවට පරිවර්තනය වෙනවා. ආහහා. එහෙනම් හැබැයි ඉතින් මේකේ මේ අන්තරා කොටස් තුනක් තියෙන දිග ගීතයක්. ඒකෙන්ද අපි දැන් ගයමු. විජය කුමාරතුංග මහත්තයා අර බයිසිකලයක් පැදගෙන එන ගමේ ගායනා කරපු ගීතේනේ.
මේ පෙම්බරයාගේ තියෙන මේ පිළිවෙත් එක කියන්නේ ප්‍රේමය පෙන්වන්න කියන්නේ ಉಪಯೋಗي කරගත්ත මේ ආදරී වතාවත් එක බලන්න. දැන් මලක් වෙනි ඔබ කැඳා ඇසිල්ලකින් පෙමිණි. එතකොට පවන්සලා ඔබ සනසම් රදල්ලකින් සුවසේ. දැන් සාමාන්‍ය ප්‍රේමයේ උච්චතම අවස්ථාවේ ශෘංගාරයට යනකොට තමයි තුන්වෙනි කොටස තියෙන්නේ. අමා පෙන්වන්න. තව ලස්සන කියලා තියෙනවා. සුගන්ධ මල් ලහනාවේ හොවා පෙමින් සුවසේ. මේ වගේ ගීත තමයි ඉතින් අපි හොයාගත් යුත්තේ මේ කරු රසගී උල්පතේ තමයි හිතාගන්න බැරි කරුණාරත් අබේසේකරයන් කොහොමද මේවා ලිව්වේ කියලා. ඒක දිලීපගෙන් හොම දිලීප අබේසේකරගෙන් හොම දන්නේ නැබ කෙනෙක් නේද සාමාන්‍යයෙන් කොහොමද මෙහෙම ලියන්නේ කියලා හෙවොත් එක නිරුත්තර ප්‍රශ්නයක්. උත්තරයක් නෑ කවදක්වත් ඒක කොහොම දෙවියන් දුන්න ආයතයක් ඒක නේ. ඒ ඇත්තම ඒක ජීවිතේ හරියටම විඳින අයට ඒක දැනෙනවා ඇත්තේ.
ඒක නිකන් ජීවිතය අතපත ගන්න නැතුව ජීවිතය වීරහවද ප්‍රේමයේද සුංගාරයේද කිඳා වහිනකොට කිඳා වහිනකොට ඒ රස මුසු තැන් අහු වෙනවා කියලා මට හිතෙනවා. රසිකත්වයක් එහෙම එකක් අනිවාර්යෙන්. ඒ කියන්නේ හොඳ ගීත මොනවා කරත් වෙන්නේ අහන්න හෝ විඳින්න කෙනෙක් නැත්තම්. ඔව් නැත්නම් අපිම ගිහලා අපිම ලියලා අපිම අහලා වැඩක් නැහැනේ. ඒ කියන්නේ මේ රසිකින් රොද බැඳගෙන ඒකට ආශාක්ත වෙන නිසා තමයි. දැන් මෙහෙම මේ වැඩසටහනත් කරන්න අපිට මම කියන්නේ ඒක තමයි. ඔය ඔය ඒක කියන්නේ ඉස්සර මට කියන්නේ ඉතින් මේක. අයත් මුල් වෙලා අපේ මේ දෙරණින් මේ මේ ආරම්භ කරපු මේ ව්‍යායාමයත් මේ වෙනකොට මහා විශාල ප්‍රේක්ෂක සමුදායක් රොද බැඳගන්න පුළුවන් ශක්තියක් හදාගෙන තිනවා. ඒ අය විඳපු නැති අය විඳින්න පුරුදු වෙලා මම දන්න හොඳම මගේ මිත්‍රය දැන් මට මේකට ආරාධනා ලැබුණා කියලා කිව්වහම මගේ මිත්‍රයෝ මට වැඩිය කොච්චර සතුරු වුණාද කියලා ඔබතුමාලා දන්නේ නැහැ නේ. ඔව් ඔබතුමාලා දන්නේ මේක මේක ඇතුලේ ඉන්න නිසා. හැබැයි විවිධ කමෙන්ට්ස් එනවා මම මේකට එනවා කියලා කිව්වට පස්සේ පුදුම විදිහට මගේ මිත්‍රයෝ සතුටු වුණා. අන්න සනා ඵලයන් මචං ගිහිල්ලා මචං පුළුවන් තරම් අසාධාරණයක් ඉටු කරපන් කියලා. අපිට පේජ් එකෙත් අපේ ෆෑන් පේජ් එකෙත් මෝ රික්වෙස්ට්. ඒ කියන්නේ හුඟක් ඉල්ලීම් සනත් විමල සිරිවැයි ගිහින් ඇත්තේ සමහර ටිකක් රාජනාන්විතව කතා කරනවා. හොඳ ශිල්පියෙක් අපි දන්නවා අපි ගමේ හැරි මොන හරි කියලා. මම හිතන්නේ අපි අපි අපේ පෙළෙහි ඔබ හිටියා. මට කීප දෙයක්ම කතා කරලා මට ඒවට සම්බන්ධ වෙන්න බැරි වුණා. මොකද ඉතින් අවස්ථාව ලැබුණ වහම මෙන්න ඇවිල්ලා ගයනවා. මේ සංගීතය පටන් ගත්ත කියන්නේ හදාරන පටන් ගත්ත. ඔව් මම අයියා මට ඒ අවස්ථාව දීපේක ලොකු දෙයක් ඒක වට දැනිලා පරචිත්ත විජානන ශක්තියෙන් වගේ මට මේ මේ නම මතක් කරන්න ඕනේ. එම් ජී සුගතදාස ශූරෙන් කියන්නේ එම් ජී සුගතදාස ශූරෙන් කියලා කියන්නේ ලංකාවේ ගොඩක් ඔය මං ඉස්සලා කිව්ව ගායන ගණකදාර ප්‍රයාදරණී හිතවතාගේ සංගීත ගුරුතුමා. එතුමා තමයි මට සංගීතයේ 6-4 වගේ ස්වර ටික ඉගැන්වුවේ. එතනින් පස්සේ සෑහෙන කාලයක් එතුමාගේ විශාරද උපාධි දක්වා මම එතන ඉගෙන ගත්තා. ඒත් එක්ක මට මතක් වෙනවා මට ඉස්රෝම සර්ගි සෙවනේ ශිල්ප සතර හදර ලබා දීපු මගේ දීපාණි විජේසූරිය අක්කා, වීරසූරිය අක්කා, ජානිකා නමල් දිනේ ඉන්දුකා වනසිංහ, ගිතාර වනසිංහ, ඔය සේනානි මේ වීරක්කොඩි මේ ඉතාමත් ආදරේ මම මේ වෙලාවේ මතක් කරනවා. ඒත් එක්කම මගේ පළවෙනි ඉස්කෝලේ මට උගන්වපු ගුරුතුමා මේ අපේ ඊළඟ කොන්සර් දයබණ්ඩාර ඊළඟ කොන් අපේ හොඳ දක්ෂ වයලින් වාදන ශිල්පියා. එතකම සුමනා රාජපක්ෂ මැඩමුත් මම මතක් කරනවා කිංගස් විශ්වවිද්‍යාලේ මට උගන්වපු. අර සර් මට ඉගැන්වුවේ අපේ ඊළඟ කොන් බණ්ඩාර සර්. මාතලේ මහවැළ ඩීඑම් ගුණරත් මහාවිද්‍යාලේ පුංචි ලස්සන සුන්දර ඉස්කෝලයක්. මේ අය හැමෝම මට දීපු හයිය සෙවනැල්ල සෙනෙහස හින්ද තමයි මෙච්චර දුර මෙතන ඉන්න පුළුවන්. මේ 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 පුටුවේ මානවන මම වෙන්න පුළුවන් උනේ. එතක මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලේ මම සංගීතය හැදෑරුවේ අයියේ උපාධිය හැදෑරුවේ. එතනට එමු ඊට පස්සේ. ඔව්. මොකද ඔබ මේ කොයිතරම් මුල මතක තියෙන කෙනෙක්ද කිව්වොත් ඔය එක නමක්වත් මග නොහැර සම්පූර්ණ නම් වල කියන්න පුළුවන් බොහොම කීප දෙනෙකුට. ඒ කියන්නේ අර මං හැමතිස්සම කියන දේ තමයි මුල මතක නැති වුණොත් මුදුන් මුලින් ගැලවිලා. ඒ කියන්නේ පවතින අය හුඟ දෙනෙක් තමන්ගේ ජීවිතේ එහා මෙහා කොන හොඳට යාකරගත හැකි උදවිය. ඒක විශේෂත්වය. ධර්මයේ තින්නෙත් ඒකනේ. ඒකද. දහමේ තින්නෙත් ඒකයි. ඊළඟ ගීතය ඔබ තෝරගන්නේ ටිකක් ශාස්ත්‍රීය පැත්තේ ගීතයක්. හැබැයි ශාස්ත්‍රීයම නෑ. ප්‍රේමසිරි කේමදාසයන් හදපු අමරසිරි පීරිස් ගායනා කරපු ගීතේ මං හිතන්නේ. ඔව්. 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 ඒක තමයි. ආර්.බී.ගේ සිතවිල්ලක් රන්බණ්ඩාසිරිගේ. ඒකත් හරි පුදුමයි නේද? ඒ අසම්මත විදිහට ගැහණියෙක් දිහා බලන්න බැලිය යුතු ආකාරයට බලන්න අපිට කියලා දෙන ලස්සන සොඳුරු ගීතයක්. අපි ගීත ගයමු. එතකොට බොහෝ දේවල් ප්‍රියමිතු මිත්‍රට ඔබටත් මතක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේක මේ අසාධාරණ මාතෘකාවක් නෙමෙයි. මේක සාධාරණ මාතෘකාවක්. උදෙසා ආර්.බී. නොසනම් රන්බණ්ඩාසිරිටත් දැන් අපිව ඊට යොමු කරලා තියෙන විදිය ඔන්න බලන්න. Thank you.
එදිනදා භාවිත කරන වදන් සැහැන් ප්‍රමාණයක් ආර්.බී. සර් නොවිසින් රන්බඩා සිරිටත් දැන් භාවිත කරලා තියෙනවා. මේක මේ යුගයේ දාර්ශනික හඬ අමරසිරි පීරිස්ගේ හඬින් ඇහෙනකොට ඉතින් ඒක බස වැයීමක්, භාෂාව වැයීමක්. ඒ වගේම මේ ලැම පමණක් ලොවට පෙනෙන, ලය නොපෙනෙන ලඳුනේ. මේක මේ කුහුඹියෙකුටවත් වරදක් නැති තමයි ඇඩියලා තිබිලා තියෙන්නේ. නමුත් කේමදාස් මාස්ටර් වත් කියන කොටස අයින් කළා. ඒකම කැමති නැහැ කොහොමත් මේ මේ හල් කිරිලි ගීතවලට එනකොට අඩුවෙන්ම තමයි යොදා ගන්න හැමතිස්සෙම උත්සාහ කරන්නේ. අනිතික අර මාත්‍රා ගැලපීමත් එක්ක. අපි මේ නේද තව විරාමයකට යමු. මේ උපදින්නගේ මේ කතිකාවතිය අතරේ ඔබේ ගීතත් ඇහෙන නිසා කමෙන්ට්ස් මුකුත් කියන්න බැරි වෙන එකට සමාව වෙන්න. අපි විරාමයට යමු. නොවන මම පසක දෙපැත්තේ ඕන තැනක බොහොම නිදහසේ නිවහල්ව අපි විඳිමින් සිටන බව අපි දන්නවා. අපි විඳවනවද කියලා නම් මම දන්නේ නැහැ. කොහොමුණත් සනත් විමලසිරි අද අපේ ගායකයා. බොහෝ දෙනෙක් නළුව නළුව කියලා හිටියට එයා නළුවෙක්ම නෙමෙයි. ඉතින් එයා අපි දන්න ගායකයා. මේ ගායන ශිල්පියෙක් බවට පත් වෙන පෙර අතෝ ඔබ ඒ අතීතේ ඉතාමත් අද වගේ මතකයි කියලා සිහිපත් කළා. ඊට පස්සේ උපාධිකාවට ආවනේ. ඔව්. ආ උපාධිය ඇත්තම මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීතයේ පිළිබඳ උපාධියක් මම හදාරුවේ. මේ උපාධි කාලේ මේ මම ඇත්තම මම එතකොට මම ගුරුපත් වීමක් ලැබලා මම හිටියේ. බලමු ගුරුපත් වීම කොහෙද? මාදලේ සහිර විද්‍යාලයේ 1996 11 මාසේ 5 සහිර විද්‍යාලයේ ඉන්නකොට ලස්සන වැඩක් වුණා. මම ওই දවස්වල මේ අපේ ජයලත් මනෝරත් මහත්මයාගේ ගුරුතරු නාට්‍ය පුහුණුවෙන් දිනපතා පුහුණුවෙන් කොළඹ මේ නාරහන් පිට
පරාක්‍රම බාහුව විද්‍යාලේ. ඉතින් මන් දිනපතා ඇවිල්ලා 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 මාව මම ඒ දවස්වල හරි කෙට්ටුයි. ඊටත් වැඩි කෙට්ටු වුණා. මොකද රෑ 10 මාට විතර බස් ස්ටෑන්ඩ් එකට යන්නේ 11ට බස් එකක් තියෙනවා. බිබිල බස් එකක් නුවරට යනවා. නුවර ඉඳලා මේ ඉතින් වාහනයක් එනකන් ඉන්නවා. පාන්දර 4:45ට මේල් වෑන් එකක් එනවා. ඒක ගියේ නැත්තම් එහෙම මේ ලොරියක තමයි මාතලට යන්නේ. කියන්නේ අපි හැමෝම මේ රාත්‍රියේ පත්තර ලොරිය ගියායි නේද? මමත් ගිහිල්ලා තියෙනවා. මමත් තියෙනවා. ඒක ඉතින් යාන වාහන නෑ අපිට වැඩි වර කරලා මොනවත් නැහැනේ වාහන. අනිවාර්යෙන් මේ ලේක් හවුස් එකේ පත්තර වෑන් එක තමයි යන්නේ. මේ පත්තරවල මේ අර මේ ඉන්කගේ සුවඳ තාම මට දැනෙනවා. හරි ආදරණීය සුවඳක්. ඉතින් ඒ කාලේ එහෙම ගිහිල්ලා මේ කාලෙකට පස්සේ අපච්චිට හිතුණා මේ මෙයා මෙහෙම ගියොත් එහෙම අතරම ඒ කියන්නේ රස්සාව මුලින් පටන් ගත්ත කාලේ ඉඳලා හින්දා මේ නිවාඩු නැහනේ. හින්දා දිනපතාම එන්න ඕනේ. මම ඉල්ලීමක් කරා අපේ ජයලත් මනෝරත්න ශූරින්ගෙන්, ආචාර්ය ජයලත් මනෝරත් මහත්මයා. ඒ වෙලාවේ මට කිව්වා මේ මං කිව්වේ අයියේ මට දවස් දෙකක් විතර මට පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න දෙන්න ප්ලීස්, මට එන්න බෑ මට හරි අමාරුයි කියලා. ඊට පස්සේ කිව්වා මේ සනත් මම ඔයාට ආදරේ නැතුව නෙවෙයි, මං මිනිස්සෙක්, හැබැයි මම කලාකාරයෙක්, මගේ මේ වැඩේ තමයි මට මුල් වෙන්නේ. එක්කෝ ඔයා ඒක තෝරගන්න, එක්කෝ මේක තෝරගන්න කියලා. එතුමායි කිව්වේ මේ මේ නරක වචනයක් නෙවෙයි, එයා කිව්වේ බොහොම ගෞරවණීය අර්ථයක් ඇති හේතුවක් කිව්වේ. මම කල්පනා කරා මොකද්ද මං තෝරගන්නේ? බෑ මං දෙකම කරනවා. එදා අදිෂ්ඨාන කරගත්තා. තාමත් මගේ අදිෂ්ඨානෙන් යන්නේ. මම දෙකම කරනවා. මගේ අප්පච්චි මමයි ගියා. ඊට පස්සේ රිචඩ් පත්‍රි නැමතුම හම්බෙන්න ගිහිල්ලා මේ අඳෝනාව ඉදිරිපත් කරා. කිව්වහම ඉස්කෝලේ මහත්තයා පුතා මගේ ඔෆිස් එකේ වැඩ කරනවට කැමතිද වා කියලා ඇහුවා. අප්පච්චි කිව්වා කැමති කියලා. හරි, එහෙනම් කතා කරලා අතිරේක ලේකම් පාලන හිටියේ මහාචාර්ය ලාල් පෙරේර මහත්මයා, එතුමාට කතා කරලා කිව්වා මෙයාව මගේ අමාත්‍යංශයට අනුයුක්ත කරගන්න. කොහෙද බෝඩ් වෙන්නේ කියලා ඇහුවා. මං කිව්වා මේ මගේ අයියා ඉන්නේ කොළඹ හතේ මේ මේ හෝටන් ප්ලේස් එකේ තැනක බෝඩ් ඩොක්ටර් ගාමිණී කොරේලා ගෙදර. හරි, කොළඹ හතට ළඟම ළඟම ඉස්කෝලේ මොකද්ද ඔය තියෙන? හරි, මං කිව්වා DS එක කියලා. DS එකට ස්ථාන මාරු කරන්න, මගේ අමාත්‍යංශයට අනුයුක්ත කරන්න කියලා මට කිව්වා. අධ්‍යාපනයයි කලා කටයුතුයි මේ උගන්න කටයුතුයි පටලා ගන්න එපා. පස්සේ ඒක හරියට පිළිවෙලට කරන්න පුළුවන් කාලෙක කරන්න. ඔයා සම්පූර්ණ වාගේ කාලේ ඉගෙන ගන්නයි කලා කටයුතු වලට යොමු කරන්න පුළුවන් දවසක් තිබ්බොත් එහෙම මගේ ඔෆිස් එකටත් වැඩ කරලා දෙන්න කියලා කිව්වා. පුදුම පරිත්‍යාගශීලී දේශපාලකයෙක්. ඉතින් මම අත් දෙක අල්ලලා වැඳලා එතුමාට නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරා. එතුමා හින්ද තමයි මේ ඉන්ටරප්ට් කරන පොඩ්ඩක්. මොකද මේක පාර්ලිමේන්තුවේ සෑහෙන පිළිසම්පාලන පාර්ලිමේන්තුවේ අපේ මැති ඇමතිවරුන් අපේ පරිපාලන ක්ෂේත්‍රෙ ඉන්නයි. මොකද මම අර පෞද්ගලිකව සමහරලාට කියගෙන ඉන්නේ අපි අරක බලනවා බලවර්ධවම කියලා යන්න. මොකද මේ පාර්ලිමේන්තුවේ කතා කළා මේ වැඩසටහන පිළිබඳව ඔවුන් ඇතන ප්‍රශංසා කළා. අපිට ඒක ලොකු ශක්තියක්. ඒ කියන්නේ ඔවුනුත් මේ රට පාලනය කරන පිරිසක් මේක බලනවා කියලා කිව්වම මේ කියන්නේ කරන්නේ නැත්තම් විනයක් මේකෙන් අරගන්න කියලා අපි කියන්නේ. මේ මොකද ගීතමය විනය විශේෂිත විනයක් ජීවිතයට අවශ්‍ය. ඊට පස්සේ මට ඊට පස්සේ තමයි මං අධ්‍යාපනයේ වැඩිදුර හදාරන්න පටන් ගත්තේ. මේ දැන් මම මෙතෙන්ට එන්න මම මේ වෙනකොට ආචාර්ය උපාධි සූදානමින් ඒ රිසර්ච් එක තමයි මේ කරගෙන. ඊට පස්සේ අපි ආචාර්ය සනත් විමලසිරි නොකියවට කවන්නේ. එහෙම ඉගෙනීම කියන්නේ හැමදාම ජීවිතේ නෑ. මම ඇත්තටම අර පට්ටම ලබා ගන්න නෙවෙයි මම ඉගෙන ගන්න. මට ඇත්තට මේ අර මම ඉස්සලා කිව්වා දරුවන්ගේ ආකල්ප සංවර්ධනය කරන්න රසවින්දනාත්මක පැත්තෙන් මොනවා හරි මේ දෙයක් කරන්න පුළුවන් නම් ඒක මගේ ජීවිතයටත් හොඳයි. මට හරි දිවෝසුවක්. මම ඇත්තට මේකෙන් සතුටු වෙනවා, විඳිනවා, මගේ ස්ට්‍රෙස් එක නැති කරගන්නවා, මාව ශික්ෂණයටපත් කරගන්නවා, මම දැහැමි කෙනෙක් බවට පත් කරගන්නවා. ඉතින් මේක තවත් කෙනෙකුට දෙන්න පුළුවන් ලොකු දෙයක්. ඒ වෙනුවෙන් විතරයි ඒක කරන්නේ. අපි හුඟක් දේවල් කතා කරා. ඊළඟට මේ අවසාන මොහොතට මේක තෝරගත්තේ. මම පහුගි දවසක මේ ලංකාවේ බන්ධනාගාරයක වැඩසටහනක් කරන්න ගියාට පස්සේ ඒකෙත්
සින්දු ටිකක් ඒගොල්ලොත් එක කියන්න ගියේ. මේ කියන්න ගියාට පස්සේ එක සහෝදරෙන් මට ඇවිල්ලා කිව්වා, මගේ අම්මයි තාත්තයි මම දන්නේ කවුද කියලා. මට ඒ දෙන්න තාමත් හොයාගන්න බෑ. මේ අතන ඉන්නව මරණීය දණ්ඩනය නියම වෙච්චලා ඉන්න එක්කෙනෙක් කියලා සුදු ඇඳුමක් ඇඳගෙන ඉන්න එක්කෙනෙක් පෙන්වනවා. එයාටත් එහෙමයි. මේ අපිට හවුහරණක් තිබුණේ නැහැ, ජීවිතේ ගොඩනගා ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. මේ මට මේ බාචි කියන අහවල් සින්දුව කියන්න කියලා අවසාන මේ මොහොත මාගේ කියන ගීතේ. ඉතින් මට මං එදා කිව්වට පස්සේ ගොඩක් දෙනෙක් ඒක විඳගත්තේ අඬලා. මොකද ඒ අයට දැන් හැරෙන්න බෑ සමහරලාට. සමහර අයට හැරෙන්න පුළුවන් අය පහු වෙලා ඇවිල්ලා කතා කරා අපි හැරුණා කියලා. ඒකත් ලොකු දෙයක්. ඉතින් මට මේ වචන ටිකටත් මං ආසයි. බාචි ගායනා කරන විදිහට මට කවදාවත් ගායනා කරන්න බෑ. එයා ඒ ගායනා කරන ඒ ෆීලිං එක, එයාගේ කරගෙන එයා ගායනා කරන විදිහ, ඒ ස්ටයිල් එක ඒ කවදාවත් මට ටච් කරන්නවත් බෑ. වෙනුවට මං ආසයි මේ ගීතයට එදා ඉඳලා. බාචි මම මේ ගීතය ලියාගෙන තියෙනවා. ඔව්. ඒකයි විශේෂත්වය. මේක මේ අපි හින්දි තනුවක් අනුව නිර්මාණය වුණක් අපි කවුරුත් දන්න ගීතයක් ප්‍රේමිත මිත්‍රනි. අද සනත් විමලසිරිගේ තරමක් මේ සිනිඳු හඬකින් බාචිගේ තියෙන බොහොම ගැඹුරු හඬක් නේ. නමුත් මේ කුමන දෙයක් ඇවුවත් මේ වදන් පිට සහ ඔබේ ආසාව අපි බලමු. අපේ ආසාව බවට එපත් වෙයිද කියලා. Thank you.
හිතාගත හැකි හිරකරුවන් කී දෙනෙක් හඬා වැටුණාද කියලා? ඔබ කිව්ව සමහරු ඇත්තටම මේ මේ මරණ දණ්ඩේ නියම වෙච්ච රටේ ඉතාමත් ප්‍රසිද්ධ අවස්ථාවකට සම්බන්ධ කෙනෙකුත් කියන්නේ හිස පොළොවේ ගස්මින් හැඬු බව ඔබ කිව්වා. ඔව් මේ මේක යුතු නැහැ කියන එක නේ. ඔව් කමක් නැහැ කියන්නේ. ඒක මේ මේ අදාළ නංගම් කියන්නේ නේතු. ඔව්. එක අවස්ථාවකදී ඔබට මතක ඇති අනුරාධපුර ගුවන් තොටුපළට ප්‍රහාරයක් එල්ල කරලා තනි පුද්ගලෙක් කැවිලා ඒ පුද්ගලයා එතන හිටියා. ත්‍රස්තවාදී. ඔව්. එයා ත්‍රස්තවාදීක්. එයා හිටියා එතන කොණ්ඩේ වවාගෙන රැවුල වවාගෙන. ඒ වැඩසටහන මගදී යද්දී මේ ගීතේ ගායනා කරනකොට එයා ඔළුව පොලේ ගහලා අඬන්න පටන් ගත්තා. ඔළුව එයා බිම වාඩිලා හිටියේ සුදු මේ සරමක් ඇඳගෙන ෂර්ට් එකක් ඇඳගෙන හිටියේ මේ මෙරමණිය ගොතාගෙන එහෙම වාඩිලා බලාගෙන හිටියේ. එයා ඔළුව බිම ගහගෙන අඬන්න පටන් ගත්තා. ඒ ඉවරුණාට පස්සේ ඒ සහෝදරයා තවත් කෙනෙක් එක්ක ආවවිල්ලා මට කතා කරා. එයාගේ භාෂාව මට තේරෙන්නේ නැහැ, ද්‍රවිඩ භාෂාව. එයාට මේ ලෝකේ ඇයි එයා බලාපොරොත්තු වෙච්චි නැති එයාට බලෙන් උරුම වෙච්චි තැනක යට ඉන්න ඕනේ ඇයි කියලා, මේ ලෝකේ ඇයි එයාට හරි තැන හම්බුන්නේ නැත්තේ කියලා යඬුවේ. ඉතින් මේ ගීත කලාව එහෙම එකක්. එරන්දි නේද? බිරින්ද. බිරින්ද. කොහෙන්ද හම්බෙන්නේ? ඇයව. ඇයව හම්බෙන්නේ මට මගේ අම්මේ අප්පච්චි තමයි ආව හොයලා දෙන්නේ මට. ආමේ. ඒකට කියන්නේ යෝජනාව. යෝජනාවකින්. ජීවිතේ ස්ථිර වෙනවා ඒක. ඔව් ජීවිතේ ස්ථිර වෙනවා. ඒත් එතකොට මම දන්නේ නැහැ මගේ ගුරු විද්‍යාලෙම අපි රැක් කර කර හිටපු කට්ටිය එක්කෙනෙක්. ඉතින් මේ එයා හඟුරංගෙත එයාගේ තාත්තාත් අම්මත් දෙන්නත් බොහොම සුන්දර නිර්ව්‍යාජ කලාකරුවෝ දෙන්නෙක්. ඉතින් අපේ අම්මේ අප්පච්චි දෙන්නත් ඒ ගොඩට මායිති වෙන දෙන්නෙක් කියලා මට හිතෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් කියන්නකො, ඇත්තටම මේක අවශ්‍යයි කියන්නේ. අපි අතින් මගේ අප්පච්චි කියලා මට හිතෙන එක මගේ රැණ දෙන්න බෑ. ඔව් මේ මගේ අම්මේ අප්පච්චි දෙන්නම සෞන්දර්ය ගුරු උපදේශකවරු. අදරත් මේ මට මේ වැඩසටහනට එනකොටත් ආශිර්වාද කරේ දෙන්න තමයි. ඉතින් වෙන කවුද ඉන්නේ? මගේ අයියා, එකම අයියා, අයියා මහින්ද විමලසිරි. එයා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්යවරයෙක්. මේ සෞන්දර්යාත්මක පවුලක්. පවුලක්. පුංචි කාලේ ඉපදිච්ච කාලේ ඉඳලා මේ ඇත්තටම අපිට තිබුණේ මේ සෞන්දර්යාත්මක වටපිටාව. සින්දු කියනවා, බෙර ගහනවා, නටනවා, ගායනා කරනවා. මේ ඒවාසිතෝ හැදෙන්න අපිට හම්බුනේ. නැටුම් ඉගෙන ගත්ත කාලෙත්. නැටුම් ඇත්තටම ඉගෙන ගත්තේ අප්පච්චිගේ මේ අම්මගෙන්. ඔය දෙන්නගෙන් ඉගෙන ගත්තා. මේ දෙන්නගෙන් නම් කියනවා. ඔව් මගේ අම්මගේ නම ප්‍රේමාතල් ගහගොඩ. ඔබ අහලා ඇති තල්ගහගොඩ පරම්පරාව කියලා නර්තන පරම්පරාවක්, බොහොම අභිමානනීය පරම්පරාව. ඒ පරම්පරාව මගේ අම්මේ, මගේ අප්පච්චි ජොනී විමලසිරි. ඉතින් මේ දෙන්නා බොහොම මනුස්සකම්. අප්පච්චි තමයි මට ලතෙත් බව මට දැනෙන්න ඇරි. මගේ හදවතේ මොන හරි තෙතමනයක් තියෙනවා නම් මනුස්සකමක් තියෙනවා නම් ඒක ඇතුලේ මට දැනෙන්නේ අප්පච්චි ඉන්නවා කියලා. හැම දෙයක්ම දරා ගන්න පුළුවන් හයිය නොසැලෙන ගුණේ මට දුන්නේ අපේ අම්මා, මගේ අම්මේ. ඉතින් විදිනට බුදුබවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි බුදුබවත් වෙන්න කලින් තියෙන සෑම ආත්මිකම මගේ මම්මී අප්පච්චි වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. මේ බිරිඳ අනිත් අම්මා ඔබේ. ඔව් මගේ අම්මේ හොයලා දුන්න මගේ දෙවෙනි අම්මා මගේ බිරිඳ. එයා මේ කෝට්ටේ ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ සේවය කරන්නේ. එයත් අර ගුරුවරියකට වැඩිය එයා ළමයිට අම්මා කෙනෙක්. ගෙදර ඇවිල්ලා අඬන එකමයි වැඩි. හේතුව එක එක දවසට එක එක ළමයාගේ මේ දුක් අඳෝනා ගෙදර ඇවිල්ලා අපේ අපි බෙදා හදා ගන්නවා. ඉතින් මේ හරිම ආදරණීය, හරිම මනුස්සකම් වලින් පිරිපුන් මට මගේ මනුස්සකමට එහා ගිය මනුස්සකමක් තියෙන ගැහණියෙක් විදිහට මම සලකන්නේ. ඇය බොහොම පුංචි ගැහණියෙක්, මහා ශක්තියක් තියෙන, මට මහා සෙවණල්ලක් ශක්තියක් වෙච්ච ගැහණියෙක්. දුවලා දෙන්න ගැන කියන්න පොඩ්ඩක්. ඔව් ලොකු දෝණී අනුලා විද්‍යාලය ඉගෙන ගන්නේ 7 වසරේ. එයා මෙත් සඳිලසේයා. චූටි දුව ලයිසෙම් ජාත්‍යන්තර පාසලේ ඉගෙන ගන්නේ 3 වසරේ. එයා නේලි දසුන්යා. ඉතින් මේ අර මම ගෙදර ගියාම ඒ දෙන්නගේ
කිස් ගොඩක තමයි ඉන්නේ. හාදු ගොඩ. හාදු ගොඩ. හරියට. ඒක ලස්සනයි. හාදු ගොඩක ඉන්නේ. එහෙම ඒක ජීවිතේ දිගටම ඔබට අනිවාර්යෙන් පවත්වාගෙන යා හැකි අපි ප්‍රාර්ථනාත් එක්ක හදපත්ලිම්. ඒ ඔබේ සාර්ථක ජීව ජීවිතයක් අන්තර ආදර්ශයක්. ඊළඟ ගීතය කියන්නේ මේත් ආදරය ගැන අමුතු කතාවක් මේකේ තියෙනවා. අපේ ගීතය ගැන කවුද? හොඳයි සිකුරුලියා. මේ වදනම පුදුමයි. සිකුරුලියා කියන්නේ මේ මොනතරම් දුර්ලභ සහ එක මොහොතින් හිතේ තැන්පත් වෙනවා කියලා හිතේ තියෙන හොඳම තැනක. ඒකයි විශේෂත්වය. සනත්ගේ හඬින් අපි හමු ජේ මිල්ටන් පෙරේරා කියන අද්විතීය ගායකයාගේ ගීතය. බුලදලියා මාව දමයන්න කියා සිව්මෙලියා සිකුරුලියා
හරි රහයි නේද? ගායන කොටත් රහයි, අහගෙන කොටත් රහයි. මේ අපේ කට්ටියත් මං හිතන්නේ ඉතාමත්ම සතුටට පත් වෙලා ඇති. දෙලක්ෂ සංඛ්‍යාත ඊතර විසන මානවන මම රසිකින් අතර මාද එක් අයෙක් වෙමි. මේ සුරම්‍යා බණ්ඩාරවත්ත තමයි සඳහන් කරන්නේ. ආරාධිත ශිල්පියා හා දොඩමළුවන අතරවාරේ නිර්මාණයන්ගේ ඉතිහාසය, ඒ වටා ඇති අනිකුත් විස්තර රසිකින්ගේ රසස්වාදී උදෙසා එළි දක්වන මෙහෙයුම ඉතා ප්‍රශංසනීයයි. ඔබට සුබ පත්වනවා. හුදකලාව කල් ගෙවන හැම මොහොතකම මානවන මම නැරඹීමට තරම් සිතට සුව දෙන වෙනත් කිසිවක් නැත. හැකිනම් ඉදිරි වැඩසටහනක් සඳහා සංගීතය පිළිබඳ සුවිසල් දැනුමක් ඇති සහ සුවිශේෂී වූ ගායන හැකියාවක් ද ඇති කැලණි සරසවි සංගීතාංශයේ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහයන් ගායනය සඳහා සහභාගී කර ගැනීමට සලකා බලනමින් ඉල්ලීමක් කිරීමටද කැමැත්තෙමි. මානවන මම සැමදා අපේ net සවන් සනසාලන දිව ඔසුවක් වේවා. අපි සුරම්‍ය බලමු. පොඩි සංශෝධනයක් කරන්න තියෙනවා. කැලණිය සරසවි නෙවෙයි, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය. ඒක තමයි. ජේෂ්ඨ කථිකාචාර්ය. මහානාම සර්. මහානාම සර්. සුඳුරු මිනිසෙක් හම්බුනාම මේ දාලයන් හිතින් නැති. ඉතින් අපි බලමු නේද සර්ට කියලා. එයිද නැද්ද කියලා එතුමාගේ කටයුත්ත. අපි ඒ වගේ අයටත් අවස්ථාව දෙන්න කැමති. මොකද මේ රටේ සුපිරි චරිත, සුවිසල් චරිත. ලස්සන යෝජනාවක් ඒක. හොඳයි, එහෙනම් අපි පොඩි විරාමයකට යනවා. අවසාන ගීතයට පෙර ආතුව අවසාන තවත් ඉතාමත්ම මේ කියන්නේ අර සාමාන්‍ය කියන වගේ මරු සින්දුවක් තියෙනවා. ඒක නිසා මේ අපිත් එක්ක මේ ටිකත් ඉඳලාම යන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අපිත් එක්ක මේතාක් වෙලා රැඳී සිටින ප්‍රිය මිතුරු මිතුරුවනි, මානවන මම අපි අවසාන විනාඩි කීපයට ඇවිල්ලා ඉන්නේ. අද දවසේ සනත් විමලසිරි අපේ ආරාධිතයා අද වෙනදා හිටපු නළුවා නෙමෙයි, ගායකයෙක් බවට පත් වුණා. සහ සාමාන්‍ය එදිනෙදා අපිට හම්බෙනකොට ඒ ගායකයා අපිත් එක්ක ඉන්නවා. අද ඔබත් එක්කත් හිටියා. ඉතින් මම හිතනවා මේ වගේ අවස්ථාවක් මේ ගීත මෙතරම් සංඛ්‍යාවක් ගායනා කරපු විශේෂ අවස්ථාවක්. ඔය ජීවිතේ පළවෙනි වතාවට මේ වැඩසටහනක මෙච්චර ගීත ප්‍රමාණයක් ගායනා කරේ. සංගීත සම්දර්ශනවල නම් අපිට එහෙම පොඩි අවස්ථාවක් වෙනවා. අවස්ථාවක් වෙනවා. සමහර බහින්ද වෙන්න තිය අවස්ථාවල් තියෙන සමහරට. නමුත් මේ වගේ බොහොම සොඳුරු සංගමයෙන් යුක්ත වැඩසටහනක පළවෙනි වතාවට මම මේ ගීතේ මම දෙරණට සහ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔකේ මේ ගැයුමද හොඳ රැඟුමද හොඳ? දෙක දෙක. රැඟුමත් මරු. ගැයුමත් මරු. රැඟුම හොඳයි. ගැයුමත් හොඳයි. ඒ වගේම මේ ඔබේ ප්‍රධාන මාස්ටර් කරපු සංගීත භාණ්ඩේ තමයි වයලින්. ඕකනේ. හදිසියේ වයලින්යක් වයින් වුණා නේද ඒක අවස්ථාවකදී. ඔය ගෙදරක අපි සහෝදරෙක් අසේල බණ්ඩාරනායක සහෝදරයා මේ විදිහේ සාකච්ඡාව මෙහෙ වෙනකොට සජීවී අවස්ථාව මොකද්ද පුළුවන් ද ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්න? දැන් මොනවද පුළුවන්? මට වයලින් එක තමයි මගේ. ඉතින් වයලින් එක ඒ වෙනකොට අවුරුදු 15කින් විතර අල්ලලාවත් නැහැ. නිකන් කේස් එක මෙහෙම උසලවත් නැහැ. අදුම ගන්න. ඉතින් මේ වයලින් එක නේ ඔගෙස්ටාගේ වයලින්ස්ට් කතා කරා. මල්ලි වයලින් එක පොඩ්ඩක් දෙන්නකො මෙයාට. දැන් ගහන්න කිව්වා. ඒ පාර යන්තම් මේ ලාදලු බෝපත් කියන කරුණාරත්න දිව්‍යවැනි මහත්මයා ගායනා කරන ගීතේ මේ කොටසක් ගායනා කරා. වාදනය කරලා එනකොට හරි ලස්සන සිදුවීමක් වුණා. පිටකොට්ටේ හරි මම එනකොට මට දුරකථන ඇමතුමක් එනවා. කීප සැරයක් ආවා මං කට් කරලා ඩ්‍රයිව් කරන හින්දා. මං ඊට පස්සේ අන්තිමට මං ආපු වාහනේ නවත්තල ඉවර ගත්තා. මේක කීප සැරයක්ම එනවා. සනත්, මම මේ දුරකථන අංකේ හොයාගත්තේ බොහොම අමාරුවෙන්. මම HM ජයවර්ධන කියලා කෙනෙක් කිව්වා. ඔව් බුදු අයියේ කියන්න කියලා. මේ මම අද බලාගෙන හිටියා ඔයා වාලින්නයක් වාදනය කරනවා. මගේ තනුවක් තමයි ඔයා වාදනය කරේ. මට හරිම සතුටක් ඇති වුණා. මේ මම ආසයි ඔයාට ගීතයක් හදලා දෙන්න එන්න කියලා.
යන්න බැරුණා තාම. කාල කන්නිකම හින්දා තාම යන්න බැරි වුණා. නළුවාට නැගත හම්බුන්නේ නැතාව. නළුවාට යට වෙලා ගායකයා. ඒකයි වෙලා තියෙන්නේ. හොඳයි ප්‍රියමිත්‍ර මිත්‍රනි, ඉතින් අවසාන ගීතයට යන පෙර ආතුව අපේ නාද නයන සුපුන් මලිත් ඒනි සහ ප්‍රකාශ් මේ පස් දෙනා තමයි මේ යම්කිසි විප්ලවයක් මේ මේ විංශති මේ මේ රූපවාහිනි යුග විංශති කරන්න හැකියාව ලබා ගත්තේ. අයියා සමාවෙන්න, මේ ඉන්නේ තරුණයෝනේ. ඔව්. ඉතින් මේ තරුණ පරම්පරාවට ආදර්ශ මේක. මේ වැඩසටහනත් එහෙමයි, මේ අයත් එහෙමයි. මොකද මේ ඕන තරම් දේවල් කරන්න තියෙද්දි, සංගීතය ඇතුළේ ඕන තරම් දේවල් කරන්න තියෙද්දි, ඒ ජරාජීර්ණ වෙච්ච පැති වලටත් සංගීතය තියෙනවා යන්න ඉඩක්. සහ අපිට ගැළපෙන්නේ නැති අපේ සංස්කෘතියට, අපිට අපේ දේශයට, අපේ හිත්වලට ගැළපෙන්නේ නැති, මම මේ සංස්කෘතිය කියලා කිව්වේ අර පටවරමනේ නෙවෙයි, අපේ හිත්වලට ගැළපෙන්නේ නැති පැති වලටත් යන්න පුළුවන්කම තියෙද්දි, හිත් නිවාසනසන්නට මේ වගේ පැටව ටිකක් එකතු වෙලා කරන විප්ලවය අර ඔබතුමා කිව්වා වගේ හරිම ප්‍රශංසනීයයි, ආස්වාදනීයයි, ස්තුති. ඒ කියන්නේ වැඩසටහන පිළිබඳව මම අහන්න කලින් ඔබ කිව්වේ. ඔව්. මොම ස්තුති. වගේම මේ ලිනන් සෙන්ස් තමයි අපිට මේ මේ ඇඳුම් ආයතන ටික මේ අපි කීප දෙනාට, අපි අතර 6 දෙනාට ලබා දෙන්නේ අපි ලිනන් සෙන්ස් ආයතනට අපගේ ස්තුති පාඩම්. මම ලිනන් තමයි. මම ලිනන් නේ. මේ එහෙනම් නුදුරු අනාගතයේදී නළුවාට ගායකයව යටපත් කරන්න දෙන්න එපා. අපි මේ සමස්තයම ඔබෙන් ඉල්ලා හිටන, මොකද ඒක අපරාධයක්. ගීතයක් දෙකක් ඔහේ යන ගමන් ගායනා කරගෙන තමන්ගේම කියලා ඒ වත්කමට එක්කව කරගන්න කියලා මම කියනවා. අවශ්‍ය නම් ලියලා දෙන්න. අන්න දැන් මේ සාක්ෂි තියෙනවා, ඔයාලා ඔක්කොම බලාගෙන ඉන්නවා. දැන් පොරොන්දුක් වුණා මම දැන් එක පස්සේ පන්නනවා මම. ඒක අරගෙන මං යනවා එච්.එම්. ජයවර්ධන මහත්තයා හම් වෙන්න. දුම මං දීපු ගීත සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙනවා. මට අද වඩාත්ම සතුරු අර කාරණාව දැන් ඉෂ්ට වුණා. තව සතුරෙන් උද්දාමයට පත්තිලා ඉන්න මං. ඇත්තටම අයියා වඩාත් ගොඩක් ස්තුති මේ විදිහේ සුන්දර විදිහට රිලැක්ස් මේ අපිව සමහරට අපි මේ වගේ තැනකට ආවට පස්සේ අපිට ටිකක් පොඩි පොඩි ප්‍රෙෂර් එකකින් අපි ඉන්න ප්‍රශ්නයක් තියෙනවා අපිට මේවට සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන් වේද කියලා. හැබැයි ඔයා ඒ ස්ට්‍රෙස් එක නැති කරනවා. මිනිස්සුන්ගේ වගේම අපිත් එහෙමයි. ස්තුති. ඔබ ස්තුති. ඔබ අවසාන ගීතය තෝරගන්නේ ආපහු ඔන්න මේ හුලවාලි කියන චිත්‍රපටයට යනවා. 1978 හෝ 79 ඉතිරිගත වෙන්නේ. WAB ද සිල්වා කියලා අපි ප්‍රකට කැමරා අධ්‍යක්ෂවරයෙක් හිටියා. මේ සම්පූර්ණ ජාතික ඇඳුම ඇඳගෙන ඉන්න චිත්‍රපට අධ්‍යක්ෂකවරේ. එතුමා තමයි මේ චිත්‍රපට නිර්මාණය කළේ. දයා රාජපක්ෂ කියලා අපි ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියෙක් හිටියා. ඔහුගේ චිත්‍ර කතාවක් ඇසුරේ හුලවාලි කියන චිත්‍රපටය අදාළ. ඒක ගාම්ලි ෆොන්සේකා ධාරා කියලා සම්පූර්ණ වේශ නිරූපණයෙන් ඔහු වෙනස් කර වෙනස්ම කරලා. මම හිතන්නේ කළු සුදු චිත්‍රපටයක් රූපවාහිනිය යනකොට ඔබ දකින්නේ නැති. ඊබට් විජේසිංහ තමයි ඒ කටයුත්ත කරේ අභියෝගයක් වශයෙන් අරගෙන එතුමාවත් මතක් කරන්න ඕනේ මේ මොහොතේ. ගාම්ලි ෆොන්සේකා මහත්මයා හැමදෙස්සෙම මතක් කරනවා වගේ. අන්න ඒක මේකේ ධර්මසිරි ගමගේ ආපහු එනවා. වික්‍රම රත්නායකයන්ගේ මధుර තනු වගේම සුනිල් ඉදිරිසිංහයන් නැවත වතාවක් භාවිත කරනවා ගයන. බලන්න මේ සසංයෝගී කොහෙද මේවා හිතෙන්නේ කියලා හිතන්න. එතකොට බලන්න මේකේ තියෙන එක කොටසක් ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි රැට නිදන තනි පැදුරේ නැති සිහිනික සකි ආලෙ බිඳුන දාකුමකට කඳුළු හෙළනු සකි ආල වඩන යන තේරුම බෝසත්කම සකි වර්තමානයේ අපිට අහන්න දකින්න ලැබෙන පුවත්වල ආලෙ බිඳුනහම නිකාන් අපරාධ ජීවිත නහතන තීර ගන්න. ඒකට හොඳම දැන් වර මේ විසඳුමක් මේ ගීතේ. බන්ධනාගාරයේදී හම්බුණා අර ගෑනු ළමයෙකුට 23 පොලකට පීයෙන් අල්ල මරපු දරුවෙක්. තරුණයෙක්. ඔහු මං හිතන්නේ පාසල ඉගෙන ගන්නකොට හොඳම ශිෂ්‍යයා, දහම් පාසලේ හොඳම ශිෂ්‍යයා, ප්‍රධාන ශිෂ්‍යනායකයා. ඔහුට ජීවිතේ විඳගන්න, ඔය අධ්‍යාපනයේ විඳගත්තට ජීවිතේ විඳගන්නට ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැතුව ඇති. මේ ගීතේ තිබුණා නම් ඔහු ගාව, මේ ගීතේ විඳලා තිබ්බනම් කවදාවත් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. එයා මේ ගීතේ වෙනුවට විඳ වෙන ගීතයක්. අන්න මේ අපි ප්‍රේක්ෂකයන්ට හොඳ දෙයක් මේ ගීත කලාවට කරන්න පුළුවන් දේ
එයා විඳ වෙන ගීතයක්. ඒ විඳපු ගීතේ තියෙන්නේ මරාගන්න එකක්. ආරේ ආදරේ හම්බෙන්නේ නැත්තම් හරි මරලා දාපන් මාව කියලා කියන්නේ ඒ ගීතේ. රුචිරාණනි අහන්න එකපාරම මරන්න. ඔය මේ සත්‍ය සිදුවීම. මේක විඳලා තිබ්බනම් අපරාධනේ. හොඳයි. සනා බොහොම ස්තුතියි. මම ආදරේට කියන සනා කියලා. අපි බොහොම සමීප මිත්‍රයෝ. ඒ කියන්නේ ක්ෂේත්‍ර ගන්නව වැඩ කරලා හැමදාම මොකෙන් හරි දෛව උපගත විදිහට හම්බෙනවා. මේ බොහොම ස්තුතියි කාර්යබහුල කාලෙන් අපිත් එක්ක ඇවිල්ලා මේ රාත්‍රී ගත කළාට. ඔව්. දෙරණට ස්තුතියි. දෙරණේ කාර්ය මණ්ඩලයට, මගේ ආදරණීය මිතුරු හැම දිනාටම, නිෂ්පාදකතුමාට, ඔබට මේ හැම දිනාටම ස්තුතියි. ඔයාලටත් ගොඩක් ස්තුතියි. ඔව්. එහෙනම් මේ බෝසත් ගීතය අහන්න අපි ඔබට ආරාධනා කරනවා. යලි ලබන සතියේ පුළුවන් වුණොත් හම්බෙමු. Oh, sakit kamu, sakit.
තේරුම කෝසක් කව සකී ආලවඩන යන තේරුම බෝසත් කම සකී.